ලොව සමාජීය සහ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් පිහිටුවා ගනු ලැබූ බෝවා සංසදයේ මෙවර සමුළුව දකුණු දිග චීනයේ හේනන් පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඊට එක්ව සිටියා. නැගෙනහිර අප්‍රිකාවේ සිට නැගෙනහිර ආසියාව දක්වා සමුද්‍රීය මාර්ග සියල්ල සියලු ප්‍රවාහයන් සඳහා නිදහස්ව තබා ගැනීමට අපගේ කැපවීම සහ අඛණ්ඩව එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය පළ කිරීමට මම කැමැති. චීනයේ සහය සමගින් ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය නව ආරකින් ඉහළ තලයකට පැමිණ තිබෙනවා. එය පැසසිය යුතු කාරණයක්. කොළඹ වරාය මූල්‍ය යටිතල පහසුකම් සහිත නව සංවර්ධිත වරාය කේන්ද්‍රයක් බවට පත්වමින් තිබෙනවා. ඒ තුළින් අපට රටවල් අතර මේ අතර උපාය මාර්ගික වශයෙන් වැදගත් හම්බන්තොට වරාය සහ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනයටද චීනයේ ඉදිරිපත් වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා කරනවා. ඒ ජපාන අරමුදල් මගින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමට යෝජිත වුවත් ශ්‍රී ලංකාව ස්වෛරී ණය ගෙවීම පැහැරහැරීම මත එම කටයුතු අත්ිටුවා ඇති පසුබිමකයි.